අයිබොන් සුභම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් ඔයාලට මතක ඇති දින කිහිපයකට කල මම වීඩියෝ එකක් කරා ඔයාලට තියෙන්නේ මේ අතරින් මොන වගේ ප්‍රශ්නයක්ද කියලා. ඉතින් ඒ අනුව මම පැහැදිලි කිරීමක් කරා රැකියා බිස්නස් එහෙම නැත්නම් ඒ වගේ ජොබ් එකකට සම්බන්ධ ගැටලුවක් තියෙනවද, එහෙම නැත්නම් ගෙයක් දොරක් නැහැ, ඉන්න තැනක් නැහැ, ඉඩමක් කඩමක් දේපලක් නැහැ, යාන වාහන සම්බන්ධ ගැටලු, ඉන්න තැනින් යන්න වෙනවා, ඒ වගේම තමයි ගෙවල් දොරල් තිබුණට ඒ දේවල් වලින් ප්‍රයෝජනයක් ලබා ගන්න බැහැ, ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවද කියලා, ලෙඩ රෝග සම්බන්ධව නැත්නම් අසනීප තත්ත්වයන් ඔයාලගේ ජීවිතයේ තියෙන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවද කියලා. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතා විවාහ ජීවිතයේ සම්බන්ධ විශේෂයෙන්ම 99%ක්ම කේන්ද්‍ර පරීක්ෂාවන් වලට එන්නේ විවාහ ජීවිතයේ සම්බන්ධ ගැටලු. ඒ කියන්නේ විවාහය සම්බන්ධ එක්ක විවාහයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් විවාහ වෙලා විවාහයත් එක්ක එන ප්‍රශ්න තමයි ගොඩක් වෙන්නේ. මෙතනදිත් 100ට ඒ එන 99 නුත් 99%ක්ම බැලුවොත් එහෙම එන්නේ ඔක්කොම උනාට පස්සේ. සේරම දේවල් උනාට පස්සේ කසාද බැඳලා ඒ කාලයක් ගිහිල්ලා දරුවත් හම්බෙලා ඊට පස්සේ තමයි ඔන්න විවාහ ජීවිතේ දෙන්න දෙපැත්තට වෙලා තමයි ආපහු කේන්දර බලන්න උත්සාහ කරන්නේ. අපි දෙන්න දැන් ඈත් වෙලා ඉන්නේ, මේ කාලේ මොනවා වෙයිද? අවුරුදු කිහිපයක් ආදරය කරා, විවාහ වෙලා දැන් අවුරුදු 10ක් 15ක් වුණා, දැන් කසාද ජීවිතේ අවුල් දෙන්න දෙපැත්තක ඉන්නේ. ඒ වගේ දේවල් එහෙම නැත්තම් ආදරය කරනවා විවාහ වෙන්න බෑ, අම්මගේ පැත්තෙන් කැමති නැහැ, තාත්තගේ පැත්තෙන් කැමති නැහැ, එහෙම නැත්තම් ඒ පැත්තෙන් කැමති නැහැ, ඒ වගේ දේවල්. ඒ වගේම තමයි අවුරුද්දක් වෙනවා විවාහ වෙලා, නැත්තම් මාස ගානයි විවාහ වෙලා එකට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණ නැහැ, විවාහය එක්ක ජීවත් ඉස්සරහට යන්න අමාරුයි. ඒ වගේ නොයෙකුත් ආකාරයේ ගැටලු තියෙනවා. සමහර අයට විවාහයන් සිද්ධ වෙන්නේ නැහැ කාලයක් ගිහිල්ලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මම කලින් වීඩියෝස් දාලා ඇති යෝනි පොරොන්දන් ගැන, යෝනි සම්බන්ධ ගැටලු වුණාම මොන වගේ දේවල්ද වෙන්නේ, රාහු හතේ කේතු හතේ වෙනම වෙනම ආකාරයෙන් මම වීඩියෝවල් සඳහන් කරා. නමුත් මේ වෙන වෙනම ආකාරයෙන් සඳහන් කරන වීඩියෝස් හැමෝටම පේන්නේ නැහැ, හැමෝම බලන්නේ නැහැ. ඒක යම් යම් අවස්ථාවන් තුලදී YouTube එකෙන් රෙකමන්ඩ් කරන විදිහට තමයි වීඩියෝ එකක් විදිහට ලැබෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක අවසන් වෙනකන් බැලුවත් එම ඔයාලගේ ජීවිතේ අමාරුයි වටින්න කලින්, එහෙම නැත්නම් ප්‍රශ්නයක පැටලෙන්න කලින්, මොකද කවුරුත් කේන්දර බලන්නේ නැහෙනේ කේන්ද්‍ර ප්‍රශ්නයක් එන්න කලින්. මොකද එහෙම ප්‍රශ්නයක් එන්න කලින් කිසිම කෙනෙකුට කේන්දරය කියන එක මතක් වෙන්නේ නැහැ. ඉතින් ඒක මටත් ඒ විදිහම තමයි, මගේ ජීවිතයේ ප්‍රශ්න තිබිච්ච කාලා තියෙම දැනටත් ප්‍රශ්න තමයි. ඉතින් ඒ වුණාට එහෙම ඒ වගේ කාල සීමාවක් නැති වුණාම, මිනිහෙකුට කරදරයක් නැති වුණාම එහෙම කේන්දරයක් පස්සේ ගිහිල්ලා ඒ වගේ දේවල් උළුවර දාගන්න කැමති වෙන්නේ නැහැ. ඒක ඇත්ත කතාව. ඉතින් ඒ වුණාට යම් කිසි දෙයක් වුණාට පස්සේ කේන්ද්‍ර, මොකද කේන්ද්‍ර සටහනක් කියලා කියන්නේ අපට ජීවිතේ වෙන්න පුළුවන් කියන දේවල් නිගමනය කරගෙන තේරුම් අරගෙන ඒ දේවල් වලින් පුළුවන් දේවල් වලින් මගහැරලා, එහෙම නැත්නම් පුළුවන් දේවල් අපිට පැහැදිලි කරගන්න පුළුවන් දේවල් තියෙනවා, පැහැදිලි නැති දේවල් තියෙනවා, සමහර දේවල් මගහැරලා ගිහිල්ලා ජීවිතේ වෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ තේරුම් ගැනීම කියන එක. අර සරලම උදාහරණයක් විදිහට දැන් කාලවෙන වර්තාගෙන අද වහින්න පුළුවන්, මුහුදු යන්න එපා. ඉතින් එතකොට ඒ කියන්නේ මුහුදට යන්න එපා, අද වහිනවා. රැස්සන් පස්සේ ගොඩක් වෙලාවට අරල්ලත් එක කරදරෙන්න පුළුවන්. කේන්ද්‍ර සටහන තුළ යම් යම් කාල සීමාල අපිට දැක ගන්න පුළුවන්. මෙන්න මේ අවුරුද්දේ මගෙන් කේන්ද්‍ර පරීක්ෂාවන් කරන්න ඉන්නවා. දැන් මට තියෙන ලොකුම ගැටලුව තමයි මට කාලය අඩුවක. ඉතින් කාලය අඩුවීමත් එක්ක ලැබෙන කේන්ද්‍ර සටහන් ඉක්මනින් ඉවර කරගන්න බෑ. ඕක තමයි මට තියෙන දැන් ලොකුම ගැටලුව. මගේ තියෙන ඔළුවකම තමයි ඕක. මොකද මට කේන්ද්‍ර ඉක්මනින් බලලා ඉවර කරන්න බෑ. මොකද මම විනාඩි දෙකෙන් තුනෙන් කේන්ද්‍ර බලන්නේ නැහැ. අඩුම තරමේ විනාඩි 15ක් 20ක්වත් කේන්දරයකට යනවා. ඉතින් කේන්දර බලන එක හරියට අර ෆොටෝකොපි ගහලා ඒකේ තියෙන දේවල් කියවන වගේ නෙවෙයි. මම සම්පූර්ණයෙන්ම ඒකේ තියෙන දේවල් පරීක්ෂා කරලා බලලා තමයි පැහැදිලි කිරීම කරන්නේ. ඉතින් ඒ නිසා නැවත නැවතත් මතක් කරන්න කැමැති. ඉතින් කිසිම කෙනෙක් අමනාප වෙන්න එපා, කිසිම කෙනෙක් එහෙම හදිස්සි වෙන්න එපා. මට පුළුවන් උපරිමයෙන් මම දවසට කේන්දර පරීක්ෂාවන් කරනවා. ඉතින් හැමදා කොච්චර උත්සාහ කරත් කේන්දර පරීක්ෂාවන් 6-7ක් 8ක් විතර තමයි දවසට කරගන්න පුළුවන් වෙන්නේ. මොකද ඒක හැම වෙලෙම එක දිගට අර කඩේක ආපු පුච්චනා වගේ කරගෙන යන්න බෑ. ඒකට අපේ මනස හැදෙන්න ඕන. ඒ මනසට අවශ්‍ය ශක්තිය ලබා ගන්න යම්කිසි කාල සීමාවක් ගත වෙනවා. ඉතින් එහෙම බලුවම පස්සේ දවසට කේන්දර 7-8කට වඩා ඉවර කරගන්න බෑ. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් සල්ලි ගත්තා, මැසේජ් බලන්නේ නැහැ, ඒ වගේ දේවල්. ඉතින් එහෙම හිතනවා නම් අනිවාර්යයෙන් මම හැමදාම සඳහන් කරනවා වගේ ඔයාලගේ ගිණුම් අංකේ වන් එහෙම ඔයාලට සැකයක් තියෙනවා නම් ආපහු මුදල් ලබා ගන්න, ඒක ගැටලුවක් නැහැ. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න කැමති. ගොඩක් අය දැන් මම ඔෆ්ලයින් බලන්නේ
මම ඔන්ලයින් ඉන්නේ නැහැ. මොකද මැසේජ් එකක් ආවන් පස්සේ කෝල් එනකොට මට කේන්දර බලන්න බෑ. කේන්දරයක් බලබලා ඉන්න ගමන් මම රෙකෝඩින් කරන ගමන් කෝල් එකක් එනකොට මට ඒක කේන්දරය අතරමඟ නතර කරලා රෙකෝඩින් එක පැත්තකින් තියලා කෝල් එකට උස්සන්න බෑ. මොකද එතන මට කියන දේවල් මතක නැති වෙනවා. ඒ නිසා අපි කේන්දර බලද්දී තියෙන ග්‍රහයන් සම්බන්ධ හැම එකක්ම අවධානයේ තියෙන්න ඕන. ඉතින් මම ගොඩක් මේ දවස්වල ෆෝන් එක ඕෆ් කරන් කියලා කියන්නේ එයා පෙන් මොඩ් දාන්න තමයි ඉන්නේ. ඒතට කෝල් එකක් එන්නේ නැහැ, මැසේජ් එන්නේ නැහැ. රෙකෝඩින් ටික කරනවා, රෙකෝඩින් ටික කරලා යවන්න තමයි මම ඔන්ලයින් ඉතේ එනකොට එන මැසේජ් වලට මම උත්තර දානවා. ඉතින් ගොඩක් අය අහලා තිනවා තාම කේන්දරේ නැහැ. ඉතින් ඒ වගේ මම මැසේජ් දකිනවා. ඉතින් ඒ වුණාට මැසේජ් දවසට 200ක් එනකොට ඒ දේවල් උත්තර ලබා දෙන්න බෑ. ඉතින් මේක තමයි සරලම දේ. ඔයාලා මම හිතනවා තේරුම් ගන්න පුළුවන් ඒක. මොකද මාව සම්බන්ධ කරගන්න අය බලාපොරොත්තු වෙනවා මගෙන් හැම දෙයක්ම දැනගන්න. මම උපරිම කැමති ඔයාලට පැයක් හරි කමන්න එක්කනෝට කියන්න පුළුවන් අවස්ථාවක් ලබා දෙනවා නම් ඒ තරම් මම කැමති. මොකද ඒ වගේ කෙනෙකුට දෙයක් පැහැදිලි කරන්න, හැමදේම ගැන පැහැදිලි කරන්න පුළුවන් වුණොත් ඒක තමයි කෙනෙකුගේ ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් මට ප්‍රෙෂර් වුණොත් එහේ මගේ වෙලාවමට අඩු වෙන්න පුළුවන්. මට හිතෙන්න පුළුවන් සමහරක් වෙලාවට විනාඩි 5ක් ගාලා ඉවර කරලා දාන්න ඕන, අනිත් කේන්දරයට ගාලා බලන්න ඕන, පැයට කේන්දර 5ක් 6ක් බලලා යවන්න ඕන. එහෙම කරන්න ගියන් පස්සේ මගේ රාජකාරිය මට හරියට කරගන්න බැරි වෙනවා. ඔයාලගේ බලාපොරොත්තු වෙන දේ ඔයාලට ලබා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ තමයි ඇත්ත කාරණාව. ඉතින් ඔයාලා දන්න මම අය කරන්නේ රුපියල් 1000ක් විතරයි. ගණන් වැඩි කරනකොට මම වැඩි කරේ නැහැ. ඕනම කෙනෙකුට රුපියල් 1000කට සම්බන්ධ වෙන්න පුළුවන්. මම ඒ රුපියල් 1000ට පැය භාගෙද පැයද මට ඒක වෙලාව ප්‍රශ්නයක් නැහැ, මුදල් ප්‍රශ්නිකුත් නැහැ. මම කැමති හැමදේම තේරුම් කරලා දෙන්න. ඒ නිසා මට කාලේ දෙනවා නම් ඔයාලා ඕනතරම් ඔයාලට හොඳ ජීවන රටාවක් ගත කරන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඒ නිසා ඉල්ලා සිටිනවා නැවතත් කාලේ පිළිබඳව ලොකුවට හිතන්න යන්න එපා. අනිවාර්යයෙන්ම කේන් සටහන් ලැබේ. එහෙම ඉවසීම නැතිව ඉන්නවනම් ගැටලුවක් නැහැ. ගිණුම් අංකේ වෙලා ඔයාලගේ මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් හරි, එහෙනම් මම පැහැදිලි කරන්න. ඒ නිසා මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. දැන්ට විනාඩි 5ක් ගිහිල්ලා ඉවරයි. මොකද පැහැදිලි කිරීම කරේ ඔයාලට හැම කෙනාටම මේක මැසේජ් වලින් මට කියන්න බැරි නිසා. හරි, එතකොට ඔයාලට විවාහ ජීවිතයේ සම්බන්ධ, ආදරණයේ සම්බන්ධ. ඉතින් ඔයාලා දවසක් හරි ඔයාලගේ කේන් සටහන දැකලා ඇති. එහෙම නැත්නම් ඔයාලට මේ කාලේ ඇප් තියෙනවා, ඇප් එකකින් පරීක්ෂා කරගන්න පුළුවන්. ඉතින් විවාහය සම්බන්ධ බැලුවම දැන් ඔයාලා දන්නවා කේන් සටහනේ කොටු 12ක් තියෙනවා. 1 2 2 ඊට පස්සේ මේ 3 4 5 6 මේ 6 වෙනි කොටුව මේක වැදගත් එකක්. මේ 7 වෙනි කොටුව මේකත් වැදගත් එකක්. මේ 7න් තමයි විවාහ සම්බන්ධ ගැන කතා කරන්නේ. ඒ වගේම තමයි 8 මේක 9 මේක 10 ඊට පස්සේ මේක 11 මේක 12 මේකත් වැදගත් එකක්. හරි, එතකොට එක කියලා කියන්නේ අපි අපේ ජීවිත රටාව අපි. හොඳද? එතකොට දැන් ඔයාලා කියන සටහනේ ඔයාලා මොන ලග්නේ වුණත් මේෂ ලග්නේ සිට මීන ලග්නේ දක්වා ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයාලව සම්පූර්ණ කරන කෙනා තමයි මේ හත් වෙනි කොටුව කියලා කියන්නේ. එතකොට ඔයාලගේ ජීවිතයේ විවාහය සම්බන්ධයෙන් දැන් මේක උනන්දු වෙන්නේ මේ බලන්නේ විවාහය සම්බන්ධ. මට විවාහ සම්බන්ධ ප්‍රශ්නයක් තියවද කියන කාරණේ. එතකොට මේක මම සරලව පැහැදිලි කිරීමක් කරන්නේ. දැන් දිගින් දිගට ලොකුවට පැය ගණන් කියන්නේ නැහැ. මොකද පොඩි වීඩියෝ එකක් නිසා හැමදේම YouTube එකේ දාන්න බැහැ. මොකද එතකොට අපේ දැනුම අනිත් අය හොරකම් කරනවා. එතකොට හොරකම් කරාන් පස්සේ එතනදී අපිට ලැබෙන අගේ නැහැ. ඉතින් මෙන්න මේ කාරණාව නිසා තමයි මේ පැහැදිලි කිරීම කරන්න. මොකද මේවා කවුරුත් දාලා නැහැ වීඩියෝ වල. දකින්න ඇති එම කවුරුත් කියන්නේ නැහැ. ඉතින් ඒක එයාලගේ සිස්ටම් එක මම කොහොම හරි පුළුවන් විදිහට කියලා දෙනවා. ඉතින් මෙන්න මේ 7 වෙනි කොටුව හෝ එහෙම නැත්නම් 7වෙනාධිපති ගහය. අපි 7වෙනාධිපති ගහය කිව්වොත් එහෙම ඔයාලට බල ගන්න පුළුවන්. මම පොඩි පොඩ මේක පැහැදිලි කරන්නම්. එහෙනම් ඔයාලට තේරුම් කරලා දෙන්න පුළුවන් විදිහට. දැන් මේෂ ලග්නයේ කෙනෙක් නම් ඔයාලගේ 7වෙනි පාටපත් වෙලා තියෙන්නේ මේ තුලා කියන රාශිය. හොඳ, 7වෙනි වෙන්නේ තුලා රාශිය. එතකොට වෘෂම ලග්න කෙනෙක් නම් උච්චික කියන රාශිය තමයි 7වෙනි වෙන්නේ. මිතුන් ලග්න කෙනෙක් නම් එතකොට අපිට දැක ගන්න පුළුවන් ධනු කියන රාශිය තමයි 7වෙනි පාටපත් වෙන්නේ. කටක ලග්න කෙනෙක් නම් මකර රාශිය 7වෙනි පාටපත් වෙනවා. සිංහ ලග්න කෙනෙක් නම් කුම්භ රාශිය 7වෙනි පාටපත් වෙනවා. ඒ වගේම තමයි කන්‍යා රාශි කෙනෙක් නම් අපිට දැක ගන්න පුළුවන් මීන කියන රාශිය 7වෙනි පාටපත් වෙනවා. ඒ වගේම තමයි තුලා ලග්න කෙනෙක් නම් මේෂ කියන රාශිය 7වෙනි පාටපත් වෙනවා. ඒ වගේම තමයි වෘශ්චික රාශිය කෙනෙක් නම් වෘශ්චික ලග්න කෙනෙක් නම් වෘෂම කියන රාශිය තමයි 7වෙනි පාටපත් වෙන්නේ. ධනු කෙනෙක් නම් මිතුන රාශිය. ඒ වගේ තමයි මකර කෙනෙක් නම් අපිට දැක ගන්න පුළුවන් කටක රාශිය මේ 7වෙනි පාටපත් වෙනවා. ඒ වගේම තමයි කුම්භ ලග්න හිමියෙක් නම් සිංහ කියන රාශිය තමයි 7වෙනි වෙන්නේ. මීන රාශිය කෙනෙක් මීන ලග්න කෙනෙක් නම් කන්‍යා රාශිය 7වෙනි පාටපත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට 7වෙනාධිපති ග්‍රහය වලට අතට හඳුනා ගන්න පුළුවන් මොන ග්‍රහයද 7වෙනට සම්බන්ධ ග්‍රහය. ඉතින් තුලා නම් සිකුරු කියන ග්‍රහය. එබැවින් තමයි ඒ වගේ ඔයාලා දන්නවද මම හිතන්නේ ඔයාලා දන්නවා ඇති. මම ඒ නිසා ඒ දේවල් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ වගේම ඔයාලා බලන්න ඔයාලගේ කේන්ද්‍ර සටහන තුළ
සිකුරු කියන ගහයා කේතුත් එක්ක. ඉතින් මම මේ දේවල් පැහැදිලි කරලා තියෙනවා සමහර වීඩියෝස් වල. නමුත් දැන් මේක කරන්නේ සම්පූර්ණ විවාහ ජීවිතය සම්බන්ධයෙන්. පළවෙනි කාරණේ තමයි සිකුරු කියන ගහයා තමයි විවාහ සම්බන්ධ කතාවට කාරකය. වෙන කාරක කියලා කියන්නේ අපි දන්නවා දැන් වග කියන්න ඕන කෙනා. හන්ද සිකුරු ආදරය සම්බන්ධ විවාහ ජීවිතය සම්බන්ධව සිකුරු කියන ගහ වලකේ සටහනේ නීච වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කේතුත් එක්ක. කේතුයි සිකුරු කොහේ හරි බලන්න කේ යන්න කේතු සහ සිකුරු කියන ගහ නැත්නම් සියන්න වෙන්න පුළුවන් නැත්නම් සිවන්න වෙන්නත් පුළුවන්. වලකේ සටහනේ තියෙන්නේ කේතුයි සිකුරු ඉන්නවාද නැත්නම් සිකුරු කියන ගහයත් එක්ක මේ සිකුරු කියන ගහයා එක්කෝ නීච වෙලා. නීච වෙලා කියලා කියන්නේ නීච වෙන ස්ථාන ඇතර. ඉතින් ඒ දේවල් මම එකින් එක පැහැදිලි කරන්න යන්නේ. ඔයාලට පුරක් කරලා දැක ගන්න පුළුවන්. සිකුරු ගහයා කන්‍යා කියන රාශිය තුළ ඔයාලගේ කේන් සටහන තුළ කන්‍යා රාශිය කියන තැනට සම්බන්ධ කරගෙන බලන්න. එතන ගිහිල්ලා සිකුරු ඉන්නවා නම් සිකුරු නීචලා. එහෙම නැත්තම් සිකුරු මෙන්න මේ 6 වෙනි කොටුවේ ඉන්නවද බලන්න. දැන් මම කාරණාවල් කිහිපයක් කිව්වා. එකක් සිකුරු කේතුත් එක්ක ඉන්නවද? සිකුරු මේ 6 වෙනි කොටුවේ ඉන්නවද බලන්න. සිකුරු 6 වෙනි කොටුවේ ඉන්නවා නම් ඔයාලා මොන තරම් දේවල් කරත් වැඩක් නැහැ. සිකුරු කියන ගහයා නීච වෙලා ඉන්නේ. සිකුරු ඉන්නේ තුලා රාශිය වෙන්න පුළුවන් 6 වෙනි කොටුව. විෂම රාශිය වෙන්න පුළුවන්. හැබැයි නීච වෙලා. ඉතින් මේ නීච බලපෑමත් එක්ක ඔයාලගේ විවාහ ජීවිතයේ සම්බන්ධ ගැටලුවක් ඇති කරනවා. ඒකට කාරණාවක් දෙකයි. විවාහ ජීවිතයේ ප්‍රශ්නයක් ඔයාලා තියෙන කියලා බලා ගන්න පුළුවන්. සිකුරු නීච වෙලාද බලන්න එක පැත්තක් ගිහිල්ලා කේතුත් එක්ක ඉන්නවද බලන්න. එහෙම නැත්නම් සිකුරු 6 ඉන්නවද බලන්න. දැන් තුනයි. ඒ වගේම තමයි ඔයාලගේ සටහන තුළ මේ 7 වෙනට සම්බන්ධ ගහය. මම අර කලින් කිව්වා වගේ එතෙන්දී 7 වෙනට ඉන්නේ මොන රාශියද? ඒ රාශියට සම්බන්ධ ග්‍රහයා බුධ ගහයද? එහෙම නැත්නම් ගුරු ගහයද? ඒ ග්‍රහයා මෙන්න මේ 6 වෙනි කොටුවේදී ඉන්න බලන්න. එතකොට මෙතන ඉන්න ඕන ග්‍රහයා මේකට සම්බන්ධ ග්‍රහයා මගේ වීඩියෝස් බලනවා නම් ඔයාලට ගොඩක්ම පැහැදිලි 7 වෙනි අධිපතිය කවුද? මේ රාශියට අදාළ ග්‍රහයා කවුද කියලා. මේ 6 වෙනි කොටුවට ගිහිල්ලා ඉන්නද බලන්න. සිකුරු වගේම 7 වෙනි අධිපතිය 6 ඉන්නවා නම් ඒකත් ඔයාලට විවාහ සම්බන්ධ ගැටලුවක්. ඉතින් ඒ වගේම තමයි 7 වෙනට සම්බන්ධ ග්‍රහයා, ඒ 7 වෙනි කොටුවට සම්බන්ධ ග්‍රහයා ගිහිල්ලා තැම්පත් වෙලා ඉන්නද බලන්න කේතු කියන ග්‍රහයාත් එක්ක. එතකොට කොහේ හරි කමන්නේ කේතුත් එක්ක මේ 7 ඉන්න ඕන ග්‍රහයා ගිහිල්ලා තැම්පත් වෙලා ඉන්නවා නම් ඒකත් විවාහ දවසයක්. අර සිකුරු කේතුත් එක්ක ඉන්න වගේම තමයි 7 වෙනට සම්බන්ධ ග්‍රහයා කේතුත් එක්ක සිටීම විවාහ දවසයක් බවට පත් වෙන. එතකොට ඔයාලගේ සටහන තුළ විවාහ දවසයක් එහෙම තිබ්බම එකර ජීවත් වෙන්න බෑ. සිකුරුයි කේතුයි එකට තැම්පත් වීම හෝ 7 වෙනි අධිපති ග්‍රහයා එකට තැම්පත් වීම හෝ කේතුත් එක්ක විවාහ වෙලා විවාහ වෙන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි විවාහ වෙන්න අවස්ථාව ලැබුණට විවාහ වෙලා එකට ජීවත් වෙන්න බෑ. ඉතින් ඒක අපිට දැක ගන්න පුළුවන් ගැටලුවක්. ගොඩක් අයගේ කේන් සටහන් තුළ 7 වෙනි අධිපතිය කේතුත් එක්ක නැත්නම් සිකුරු කේතුත් එක්ක තැම්පත් වෙලා ඉන්නවා. ඉතින් සිකුරු 6 ඉන්න එක 7 වෙනි අධිපතිය 6 ඉන්න එක විවාහ වෙන්න බැරි ගැටලුවක් නෙවෙයි. ඒ නිසා අපිට දැක ගන්න පුළුවන් ඒ පීඩාකාරී ගතිය ගොඩක්ම දැක ගන්න වෙන්නේ මේ සිකුරුයි කේතුයි නැත්නම් 7 වෙනි අධිපතිය කේතුත් එක්ක තැම්පත් වෙලා සිටීම ගොඩක්ම ජීවනතාව තුළ යම් පීඩාවක් ඇති කරනවා ඒ විවාහයට සම්බන්ධ කාරණාවලදී. ඉතින් ඒක ඒ විදිහට දැන් බලුවොත් මේ දැන් කාරණාවල් 5ක්ම දැන් ඔයාලට පැහැදිලි කිරීම කරලා දුන්නා. ඉතින් තව කාරණාවල් ටිකක් තියෙනවා. අනික් කාරණාව තමයි අපිට දැක ගන්න පුළුවන් සමහර අවස්ථාන් තුළදී මේ රාහු කේතු වගේ ග්‍රහයන් 7 වෙනේ තැන්පත් වෙලා ඉන්න. මම ඒ ගැන වෙන වීඩියෝ එකක් කරා. නමුත් කෙටි මතක් කිරීමක් කරන්නම්. මෙතනින් රාහු වගේ ග්‍රහයක 7 තැන්පත් වෙලා ඉන්නවා නම් වලේකේ සටහන තුළ ඔයාලගේ විවාහ ජීවිතය තුළ චීටින් සිද්ධ වෙන්න පුළුවන්. චීටින් කියන්නේ රැවටීම් සිද්ධ වෙන්න පුළුවන්. විවාහ වෙන කෙනා විශේෂයෙන්ම කාන්තාවන්ගේ කේන් සටහන් තුළ විවාහ වෙන කෙනා නොයෙකුත් ආකාර දේවල් වලට ඇබ්බැහි වීම වෙන්න පුළුවන්. වැරදි කරන්න තියෙන අවස්ථා වැඩි විශේෂම රාහුගේ කාල සීමාවල් තුළදී. ඒ වගේම තමයි එයාලා ගොඩක් වෙලාවට විදේශීය සම්බන්ධතාවන් ගොඩක් ඇති වෙන නරක යහළුවන් ඇසුරට පත් වෙන ඒ වගේ ඩ්‍රග්ස් වලට සම්බන්ධ වෙන එහෙමත් මොන හරි යම් යම් විදියක තියෙනවනේ ඔට්ටු වැල්ලිලි සූදු අරවා මේවා අන්නේ වගේ දේවල්ට සම්බන්ධ වෙන ඒ වගේ දේවල්ට වැඩිපුර අවධානමක් යොමු වෙන තත්යක් නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් ඒක රාහු 7. ඒතර විවාහය කියන එක රැවටීමක් එක්ක සිද්ධ වෙන දෙයක්. රැවටීම කියන එක තියෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කාන්තාවන්ගේ කියන සටහන් බලපෑම වැඩි. පිරිමිකනා එතකොට රාහු 7 ඉන්නවා කියන්නේ පිරිමිකනා වැරදි පැත්තට යොමු වීම ටිකක් වැඩි වෙනවා. ඉතින් අනික් කාරණාව තමයි කේතු කියන ගහයා 7 වෙනි කොටුවේ තැන්පත් වෙලා ඉන්නවද බලන්න. ඉතින් කේතු කියන ගහයා 7 තැන්පත් වෙලා ඉන්න කේන්දර මට ගොඩක් එනවා. ඉතින් එතකොට කේතු 7 ඉන්නකොට කේතු කේ යන්න කියන අකුර වලට දැක ගන්න පුළුවන්. ඉතින් කේතු 7 ඉන්නකොට මේ 7ට සම්බන්ධ ග්‍රහයා වෙන තැනක ඉන්න පුළුවන්. හොඳ විදිහට ඉන්න පුළුවන්. හොඳ විදිහට හිටියොත් එහෙම කොහරි ගිහිල්ලා උච්ච වෙලා හරි නැත්නම් හොඳ තැනක හරි මේ 7 අධිපතිය 7 ඉන්නවන ග්‍රහයා ගිහිල්ලා තව තැනක ඉන්න පුළුවන්. එයාගේ තව රාශියක් තියෙන්න පුළුවන් කොහරි තැනක රාශිය දෙක දෙක තියෙනවනේ.
චන්ද්‍රයාටයි රවිටයි ඇරෙන්න අනිත් අයට රාශි දෙක දෙක තියෙනවා. ඉතින් එතකොට අපිට දකින්න පුළුවන් ඒ හොඳ තැනක, කැමති තැනක, ලේසි තැනක ඉන්න පුළුවන්. එතකොට විවාහය කියන එක සිද්ධ වීමේ ප්‍රවණතාවය තියෙනවා. හැබැයි එතෙන්දී හත් හේතු හතේ ඉඳලා සමහරක් වෙලාවල් තියෙනවා හත් වෙන අධිපතියා අවුල් වෙලා නැත්නම් තවත් මොනවා හරි වෙන යම් විදියක විවාහ දෝෂ තිබ්බොත් එහෙම ඒක විවාහය කියන එක සිද්ධ වෙන්නේ නැහැ ලේසියෙන්. විවාහයට එන අය ගොඩක් වෙලාවට යම් කිසි විදියක ගැටලු තියෙන අය නැත්නම් ඒ විවාහයට ගොඩක් අය එන්නේ නැහැ. මොකද එතකොට රාහුනේ එකේ ඉන්නේ. රාහු එකේ ඉන්නකොට පළවෙනි කොටුවේ ඉන්න රාහු හැම වෙලේම උත්සාහ කරන්නේ හිතට නොයෙකුත් ආකාරයේ දේවල් අරන් එනවා. ඒ දේවල් පසුපස තමයි එතකොට හඹා යන්නේ. ඒ දේවල් පසුපස හඹා යනවා විවාහය කියන කාරණය මඟහැරෙනවා. මේක මඟහැරීමකුත් නෙවෙයි, විවාහයට යොමු වෙනවා. නමුත් යොමු වුණාට මොනවා හරි අඩුපාඩුකම් දකින්නවා. අඩුපාඩු කියන දේවල් එක තමයි ඉස්සරහට යවන්නේ. ඉතින් ඒ අඩුපාඩුත් එක්ක යන්න ගියාම පස්සේ මෙතනදී අපිට යම් යම් පීඩාවන් දැක ගන්න අවස්ථා ලැබෙනවා. ඉතින් මෙන්න මේ නිසා අපිට දැකන පුළුවන් මේ හේතු හතේ අයගේ විවාහය ගොඩක් වෙලාවට සිද්ධ වුණාට ඒකට ජීවත් වෙන්න බෑ. නැත්නම් සිද්ධ නොවෙන ගතිය වැඩි වෙනවා. ඉතින් ඒ කාරණාව ටික දැකන පුළුවන්. අනිත් කාරණාව තමයි අපිට දැකන පුළුවන් මේ හත් වෙන්නට සම්බන්ධ ග්‍රහයා ගිහිල්ලා මේ 12 වෙනි කොටුවේ තැන්පත් වෙලා ඉන්නවා. මෙන්න මෙතන ඉන්නවන ග්‍රහයා ගිහිල්ලා මෙන්න මෙතන ඉන්නවා. ඉතින් එතකොට වෙන්නේ මොකද? විවාහය සිද්ධ වෙලා දෙපැත්තක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් විවාහය වෙනවා. විවාහය වුණාට ඊට පස්සේ ජීවත් වෙන්නේ දෙපැත්තක කෙනෙක් රටක ජීවත් වෙනවා වෙන්න පුළුවන්. අනිත් එකන ලංකාවේ ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ එකම රටේ වුණත් දෙපැත්තක ජීවත් වීම එහෙම නැත්නම් తాවකාලික අපි කියනවා වෙන් වෙලා ඉන්න සිද්ධ වෙනවා. විවාහය වෙනවා නමුත් වෙන් වෙලා ඉන්නවා. එහෙම නැත්නම් අපිට දැකන පුළුවන් මීන රාශිය වුණත්. හරිද? එතකොට 12 වෙනි කොටුවේ හෝ නැත්නම් මීන රාශිය කොහේ හරි තැනක තියෙනවනේ. මීන රාශිය ඔයාල මොන ලග්නෙ වුණත් එතකොට මීන කියන රාශිය කොහේ හරි තැනක තියෙනවා. එතන ගිහිල්ලා හිටියොත් එහෙම මේ හතේ ඉන්නවන ගහයා මීන අපිටමු හත තුලා රාශිය. එතකොට සිකුරු කියන ගහය තමයි හත්වැන්න අධිපතිය. හැබැයි සිකුරු මීන රාශිය උච්ච වෙනවා. සිකුරු අපිටමු මීන රාශිය ගිහිල්ලා තැන්පත් වෙලා ඉන්නවා. එතකොට මීන රාශිය කියලා කියන්නේ 12 වෙනිමනේ මේෂ ලග්න හිමියන්ගේ හත්වැන්න අධිපතිය තුලා වුණොත් එහෙම. ඒ වගේ වෙන ලග්නයක් වුණත් කොහේ හරි මීන කියන තැන ගිහිල්ලා සිකුරු උච්චලා හිටිනවා. එතකොට ගොඩක් අය කියනවා සිකුරු උච්චලා ඉන්නේ රාජෝගයක් තියෙනවා. මත කසාදය සිද්ධ වෙනවා. අරව හම්බෙනවා, මේව හම්බෙනවා කියලා ඉස්සර කාලේ කියන්න පුළුවන්. පොත් බලාගෙන කියන අය ඉන්නවනේ. ඒගොල්ලෝ කියන්න පුළුවන්. ඉතින් නමුත් සිද්ධ වෙන්නේ මොකද? මීන කියලා කියන්නේ සෙපරේෂන් එකක්. මීන කියලා කියන්නේ ජ්‍යොතිෂය අනුව මේ 12 වෙනි රාශිය. ඉතින් 12 වෙනි රාශිය බවට පත් වුණාම වාරණ සිද්ධ වෙන්නේ කාලයක් වෙන් වෙලා ජීවත් වෙන. එතකොට ඒක తాවකාලික දේවල්. ඒ කියන්නේ කාලයක් ඈත් වෙලා ඉඳලා නැවත ජීවිතේ සාර්ථක කරගන්න එකට ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ යම් කිසි විදියක තවත් පැහැදිලි කිරීම කරන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් මම මේ දේවල් ගැන පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද යම් කිසි වටිනාකමක් තියාගන්න ඕන නිසා අවශ්‍යම කාරණා ටික පැහැදිලි කිරීම කරලා දුන්නා. ඉතින් ඔය වගේ අඩුපාඩු නැත්නම් ඒ වගේ දේවල් තිබුණම ඔයාලගේ ජීවිතේ විවාහය කියන ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ගොඩක් අය පළවෙනි විවාහය කැඩෙනවා, ඊට පස්සේ ආපහු බැලුවොත් එහෙම අනිත් විවාහයකට යනවා. ආපහු බලන්නේ නැහැ කාගේද ප්‍රශ්නේ, මගේ කේන් සටහනේ ප්‍රශ්නයක් තියෙනවද. ඒ වගේ නොයෙකුත් ආකාරයේ දේවල් තියෙනවා. මට ගොඩක් අය මැසේජ් කරනවා මේ වගේ ප්‍රශ්න තියෙන. පළවෙනි විවාහයත් බිඳිලා දෙවෙනි විවාහයකට ගිහිලා දෙවෙනි විවාහයත් බිඳුණාට පස්සේ තමයි කේන්ද්‍ර සටහන අතට ගන්න. නැත්තම් කේන්ද්‍රය බලන්න ඕන. ඉතින් අන්න එහෙම දේවල් තියෙන පුළුවන්. සමහර අයගේ තියෙනවා සෙනසුරු කියන ගහය හතේ. ඒක මම නිතරම වගේ කියන කතාවක්. සෙනසුරු හතේ සෙනසුරු විවාහ ජීවිතේ සීමා කරන සමහර අයගේ සෙනසුරුයි කේතුයි එකට තැම්පත් වෙලා ඉන්නවා. මම මේ ළඟදිත් මට කෙනෙක් දැම්මා, මම ඒව සෙනසුරුයි කේතුයි හරි සෙනසුරු හරි ඉන්නවද කියලා. එයා අහන්නත් කලින් එතකොටම බලනකොට වැඩේ හරි ඒ දෙක තමයි. ඉතින් මේ වගේ ග්‍රහයන් දෙන්නෙක් ඉන්නවා කියලා කියන්නේ හත් වෙනි කොටුවේ හත සම්බන්ධ දේවල් නැති වෙලා නේද. අදත් එක්කෙනෙක් කමෙන්ට් එකක් අහලා තිබුණා හත පාළු වෙලා කියන්නේ මොකද්ද කියලා. ඉතින් මොකද මගේ පරණ වීඩියෝස් ගොඩක් අයට මේ වෙලාවේ බැලිනවා. ඉතින් ඒ බැලුවන් පස්සේ කමෙන්ට්ස් දානවා. ඒ දකින සමහරක් වෙලාවල් මම උත්තර දානවා. හත පාළුලා කියලා කියන්නේ හත් වෙනි කොටුවේ කවුරුත් ග්‍රහයක් නැහැ. මෙතෙන් ඉන්න ඕන ග්‍රහයා එක්ක කොහේ හරි ගිහිල්ලා තැනක තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් හොඳ තැනක හිටියොත් එහෙම ඒක අවුලක් නැහැ. නමුත් සමහර තැන් ඉන්නවා අපිට විවාහය කියන එකත් එක්ක ඉස්සරහට යන්න අමාරුයි. සමහර කෙනෙක් සටහන් තුළ විවාහයෙන් වලට වඩා හොඳයි විවාහ වෙන්නේ නැතුව ඉන්න එක. විවාහ වෙච්ච දවසින් ඉඳන් කරදර ප්‍රශ්න. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. කුජ දෝෂය කියන එක තියෙනවනේ. ඔයාලා දන්නා කුජ දෝෂය, කුජ හතේ, කුජ අටේ. ඉතින් මේක තමයි ගොඩක්ම දරුණුම දේ. ඉතින් ඔහොම වුණාම පස්සේ කුජ අටේ ඉන්නවනම් විවාහ වෙන පවුලේ අයගෙත් එක්ක රණ්ඩු සරවල් ඇති වෙනවා විවාහ වෙලා. හතේ හිටියන් පස්සේ ගොඩක් වෙලාවට ගැටීම් එක තමයි නිරන්තරයෙන්ම යන්න සිද්ධ වෙන්නේ. ඔය සමහර අවස්ථාවන් තුළදී කුජ රාහු සෙනසුරු කියන ග්‍රහයන් ඔක්කොම එතනට ඇවිල්ලා තැන්පත් වෙලා ඉන්නවා. අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ ටිකක් ජීවිතේ
රිලේෂන්සිිප් එකක් යන්න අමාරු ඉදිහ පිහිටියීම අපට දකන්න පුළුව. ඉතින් ඒක විවාහ පච්චරගීම් බලුවන් අපට කේන් සටහන්තුලෙති දකන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා. සමහර කාල සීමාවල් තියෙනවා බාධක ග්‍රහයා විදිහට එන්න ග්‍රහයා ජීවිතය ගොඩක්ම කරදර බාධාවන් ඇති කරනවා. ඒවත් තාවකාලික දේවල්. ඒ කියන්නේ බාධක ග්‍රහය කියලා ග්‍රහයක් ඉන්නවා හැම කේන්ද සටහනකම හැම ලග්නයකටම. මේෂ ලග්නියන්ගේ පැත්තෙන් බැලුවොත් එහෙම මේෂ ලග්නියට සෙනසුරු කියන ග්‍රහය බාධක. ඉතින් මම බාධක ගැන වෙනම වීඩියෝ එකක් කරලා ඇති. බාධක ග්‍රහයා හතේ ඇවිල්ලා තැම්පත් වෙලා ඉන්නවා නම් මේෂ ලග්න කෙනෙක් වෙනවා නම් එතකොට හතේ ඉන්න පුළුවන් සෙනසුරු කියන ග්‍රහය. වෘෂභ ලග්න කෙනාටත් සෙනසුරු තමයි බාධක ග්‍රහය වෙන්නේ. මිථුන ලග්නයට ගුරු කියන ග්‍රහය හතේ ඉන්නවද බලන්න. කටක ලග්න හිමියන්ට පැත්තෙන් බැලුවොත් එහෙම සිකුරු ග්‍රහය හතේ ඉන්නවද කියලා බලන්න. එතකොට සිංහ ලග්නයගේ පැත්තෙන් බැලුවොත් එහෙම කොජ කියන ග්‍රහය හතේ ඉන්නවද කියලා බලන්න. සිංහ කන්‍යා පැත්තෙන් බැලුවොත් එහෙම ගුරු කියන ගහය හතේ ඉන්නවද බලන්න. එතකොට තුලා ලග්නයාගේ පැත්තෙන් බැලුවොත් එහෙම රවි කියන ගහය හතේ ඉන්නවද බලන්න. වෘශ්චික ලග්නයාගේ පැත්තෙන් බැලුවොත් එහෙම චන්ද්‍රයා නැත්නම් සඳු ග්‍රහය හතේ ඉන්නවද කියලා බලන්න. ධනු ලග්නයාගේ පැත්තෙන් බැලුවොත් එහෙම බුධ කියන ගහය හතේ ඉන්නවද බලන්න. එතකොට මකර ලග්නයාගේ පැත්තෙන් බැලුවොත් එහෙම කුජ ගහය බාධකයා හතේ ඉන්නවද කියලා බලන්න. එහෙම නැත්නම් කුම්භ ලග්නයාගේ පැත්තෙන් බැලුවොත් එහෙම ඒ සිකුරුම තමයි බාධකයා වෙන්නේ. සිකුරු හතේ ඉන්නවද කියලා බලන්න. එතකොට මීන ලග්නයාගේ පැත්තෙන් බැලුවොත් බුධ ගහය. එතකොට මේ ග්‍රහයන් කිහිප දෙනෙක් තමයි එතකොට බාධක ග්‍රහ බවට පත් වෙන්නේ. ඉතින් අන්නේම හතේ බාධක ග්‍රහය ඉන්නවා නම් ඒ ලග්නයට හිමියන්ට සම්බන්ධව විවාහ ජීවිතයට බාධාව අනිවාර්යම කරන ඒ කාල සීමාවේ. හොඳද? එතකොට ඒක తాවකාලිකයි. දැන් ගොඩක් අය කියනෝනේ අවුරුදු 15ක් ආදරය කරගෙන හිටියොත් හොඳට පවුල් කකා හිටිය එකපාරම වහක් දෙනවා දන්නේ නැහැ. දෙන්නද පැත්තෙල්ලා එකට ජීවත් වෙන්න බෑ. එතකොට ඔයාලට අපිට දක ගන්න පුළුවන් බලනකොට කේන්දරේ යන්නේ බාධක කාලයක්. හැබැයි මේ බාධක ග්‍රහය මෙතන හිටියත් කොතන හිටියත් බාධක කාලය තුළ බාධාවන් ඇති කරනවා ඒ දේවල් සම්බන්ධයෙන්. අපි හිතමු දැන් මෙතන ගුරු ගහය මිතුන ලග්න හිමියෙක් අපි හිතමු මිතුන ලග්න කියලා. එතකොට ගුරු කියන ගහය ගිහිල්ලා තැන්පත් වෙලා ඉන්නවා මෙන්න මේ දෙවෙනි කොටුවේ. බැලුවහම පස්සේ ගිහිල්ලා ගුරු උච්චයි. හන්ද කටක රාශිය උච්ච වෙනවනේ. හැබැයි බාධක කාලය යනකොට මෙතනදී බාධාවන් ඇති කරනවා. මහත්තයා කැමති නැහැ. එතකොට මහත්තයා උත්සාහ කරනවා පවුලේ තියෙන මිල මුදල් පාලනය කරන්න, කනබන විදිය වෙනස් කරන්න, පවුලේ අයත් එක්ක තියෙන බැඳීම, සහෝදර බලන්න යන්න බෑ, එහෙම නැත්නම් අම්මා තාත්තා බලන්න යන්න බෑ, හැම වෙලේම මම කරන්න පුළුවන්ද, ඒ වගේ දේවල් කියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ කාලේ අවුරුදු දෙකමාරක් තුනක් ඒ ගහයට අදාළව සමහර කාලකට මාස කිහිපයක් වෙන්න පුළුවන් ඒ බාධාව කියන කෙනවා. ඒ වගේම සමහර අයට එනවා කේතුගේ මහදසා කාල, කේතු වතුර දසා කාල සීමාවල්. එහෙම ආවන් පස්සේ ඒ කාල සීමාව තුළ ජීවිතේ සම්පූර්ණයෙන්ම මොනවද කරන්න කියලා හිතා ගන්න බැරුව ගොඩක් ජීවිතේ ගැටලු වලට පත් වෙනවා. ඉතින් එහෙනම් තාවකාලික දේවල් තියෙනවා, ස්ථිර දේවලුත් තියෙනවා. ජීවිතේ විවාහ වෙන්නම බෑ. විවාහ වුණාට ඇති වැඩක් නැහැ. පස් දිනක එක විවාහ වුණත් විවාහ ජීවිතේ ගත කරන්න බෑ. අන්න ඒ වගේ කාල සීමාවල් තියෙනවා. සමහරක් අයට අවුරුදු 5-6ක් තියෙනවා. සමහරක් අයට දැන් බඳින්නේ කසාද බඳිනවා එච්චර ලොකුවට හිතන්නේ නැහැ. ආ කමන්නේ අවුල්න්න ඔය මොනවා කිව්වත් කමන්නේ. අපි ආදරය කරලා තිනවා අවුරුදු 6-7ක් ආදරය කරනවා. බැඳලා අවුරුද්දක්වත් යන කලින් දෙන්න දෙපැත්තේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඒකට බලන්න ඕන කාලයක් යනකොට සමහර වෙලාවල තියෙනවා දැන් බුදගේ මහදසා කාලයක් එහෙම යනවනම් ඔය කාලෙ වෙනකොට බඳින කාලෙ වෙනකොට තව පොඩි කාලයක් යනකොට කේතු මහදසා කාලෙක අවුරුදු 7ක් වෙනවා. ඉතින් කේතු මහදසා කාලේ අවුරුදු 7ක බැරිලාව සිකුරුත් එක්ක හරි මේ හත් වෙනි කොටුවේ හරි එහෙම නැත්නම් තුලා රාශිය හරි කොහේ හරි තැනක ඉන්නවනම් ඔයාලට ඒ කාලය තුළ ජීවිතේ සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. මොකද උනේ කියලා හිතා ගන්න බැරි වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ජ්‍යොතිෂයන් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හින්දා මේ ගැන විශේෂම අවධානය යොමු කරන්න. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි ඇත්තටම හරියට බැලුවා නම් චුට්ටක් තේරුම් ගත්තා නම් ඔයාලගේ ජීවිතේ වරදින්න පුළුවන් හැකියාව ගොඩක්ම අඩු කරගන්න පුළුවන්. මොකද අපි මේ විෂය ඉගෙන ගන්න තියෙන. ඉතින් මෙතනදී ඉගෙන ගත්තට මම දන්නවා මේ විෂය සාමාන්‍යයෙන් කවදාවත් ඉගෙනගෙන අවසන් කරන්න පුළුවන් විෂයක් නෙවෙයි. ඉතින් ඇත්ත කියන්න එපා, බොරු කියන්න ඕනේ නැහැ. මේ විෂය කවදාවත් ඉගෙනගෙන අවසන් කරන්න බෑ. ඒ නිසා ජීවිත කාලෙම ඉගෙන ගන්න වෙනවා. නමුත් අපිට යම් කෙනෙකුට යම් කිසි උපදේශයක් දෙන්න පුළුවන් මට්ටමක දැනුමක් තියෙනවා. ඉතින් ඒ දැනුමත් එක්ක අපි හැම වෙලේම උත්සාහ කරන්නේ කාට හරි හොඳක් කරන්න. ඉතින් අනිත් කාරණාව තමයි ගොඩක් අය කරන වැරද්දක් තියෙනවා, මේ පොරොන්දම් පරීක්ෂා කිරීම. ඉතින් පොරොන්දම් පරීක්ෂා කිරීම කියන එක දැන් මේක අවසන් වෙනකන් කවුරු බලයිද කියලා නම් මම දන්නේ නැහැ. නමුත් බලන කීප දෙනෙක් වුණත් තමන්ගේ ජීවිතේ වලට හදාගන්න පුළුවන්ගේ පොරොන්දම් කියන දේවල් පරීක්ෂා කරන්න යන්න එපා. පොරොන්දම් පරීක්ෂාව කියන එක කරන්න යන්න එපා. පොරොන්දම් කියලා කියන්නේ ඔයාලා දන්නවනේ කේන් සටහනක් මෙහෙම තියෙනවා. ගොඩක් අය ඉස්සර කාලේ කරන්නේ එහෙමයි. දෙන්නගේ කේන් සටහන් දෙක මෙහෙම ඇඳපු කොළ දෙකක් කොළයක් තියෙනවා. දෙපැත්තෙන් දෙන්නගේ කේන් සටහන් දෙක තියෙනවා. ඊට පස්සේ
ගැලපීම මේක ගැලපෙනවා මේක ගැලපෙනවා මේක ගැලපෙනවා මේක ගැලපෙනවා කියලා ලකුණු දෙන්නේ ලකුණු 150ද 60යිද 75යිද ආ 175ක් ගැලපෙනවා 180ක් ගැලපෙනවා කියලා දෙනවා හැබැයි කිසිම වෙලාවක කියන්නේ නැහැ මේ විවාහන කෙනා මොන කෙනෙක්ද මොන වගේ කෙනෙක්ද මේ ගැහැණු ළමයා මොන වගේ කෙනෙක්ද පිරිමි ළමයා මොන වගේ කෙනෙක්ද දැන් යන්නේ මොන වගේ කාල සීමාවද මොන වගේ ගැටලුද මේ කේන් සටහන තියෙන්නේ නමුත් මෙතෙන්දි පොරොන්දම් පරීක්ෂාව එහෙම වෙන්නේ නැහැ පොරොන්දම් පරීක්ෂාව වෙන්නේ හා නැකත් පොරොන්දම හොඳයි යෝනි පොරොන්දම හොඳයි ලග්න පොරොන්දම හොඳයි අරවා මේවා කොහොමත් එක බලුවන් පස්සේ ඒක සුභයි අසුභයි සුභයි අසුභයි කියන මිසක් ඒක කිසිම දෙයක් පැහැදිලි කරලා දෙන්නේ නැහැ ඉතින් ඒ නිසා මගෙන් කේන්දර පරීක්ෂාවන් කරන අය පොරොන්දම් පරීක්ෂාවන් වලට වඩා මම පොරොන්දම් පරීක්ෂාවන් කරන්න අහලා එවද්දි මම කියන්නේ මම පොරොන්දම් පරීක්ෂා කරන්නේ නැහැ මම කරන්නේ මෙන්න මේ විදිහට එඳ ඔයාලට කාට හරි දවසක ඕන වෙන්න පුළුවන් විවාහ වෙන දෙන්නගේ කේන් සටහන් දෙක තියෙනවා එතකොට මට අදාළ නැහැ මේ කවුද මේක බලන්නේ කියන්නේ ගැහැණු ළමයාගේ පැත්තෙන් බලනද පිරිමි දරුවාගේ පැත්තෙන් බලනද කියන එක අදාළ වෙන්නේ නැහැ මොකද මම පැහැදිලි කරලා දෙනවා මේ ගැහැණු දරුවා මොන වගේ කෙනෙක්ද මේ ගැහැණු දරුවා හිතන පතන විදිහ එයාට එයාගේ කේන් සටහන අනුව එයා කැමති දේවල් එයා අකමැති දේවල් එයාට ජීවත් වෙන්න කැමති විදිහ අකමැති විදිහ එයාට තියෙන ග්‍රහ පිහිටීම අනුව එයාගේ nature එක මොන වගේද ඒ වුණාට ඒ කැමති අකමැති දේවල් කොහොම තිබුණත් එයා දැන් ගත කරන්නේ මොන වගේ කාල සීමාවක්ද දැන් ගත කරන කාල සීමාව තව කොච්චර කාලයක් විතර ඉස්සරහට තියෙනවද ඒ කාල සීමාව තුළ එයා කැමති කොහොම ජීවත් වෙන්නද එතන එහාට මොනවද සිද්ධ වෙන්නේ විවාහය ජීවත් වෙන්න කැමති විදිහ එයාට ගැළපෙනම නැකත මොකද්ද ඒ ගැළපෙන නැකතත් එක්ක එයා කොහොම ජීවත් වෙන්න ඕන එයාට මොන වගේ කෙනෙක්ද කසාද බැඳ ගන්න ඕන කියන කාරණය මම පැහැදිලි කරලා දෙනවා එතකොට මේ ගැහන් දරුවා ගැන අහන කෙනාට පිරිමි දරුවට නැත්නම් එයාගේ පිරිමි දරුවගේ පැත්තේ අම්මා තාත්තා වෙන්න පුළුවන් සහෝදරයෝ වෙන්න පුළුවන් එයාට තේරුම් ගන්න පුළුවන් හා එහෙනම් මේ ගැහන් ළමයා මෙන්න මේ වගේ කෙනෙක් එහෙනම් එයා අපේ පිරිමි දරුවාට පුතාර ගැලපෙන්නේ නැහැ එතකොට පුතාගේ පැත්තෙන් බැලුවත් පුතාගේ කේන්ද්‍ර සටහන අනුව මොන වගේ පිහිටීම්ද තියෙන්නේ මොන වගේ නැකතක කෙනෙක්ද ඒ නැකත අනුව මොන වගේ කරන කෙනෙක්ද එයා බිස්නස් කරනද ජොබ් කරන කෙනෙක්ද මොනවද හොඳ වෙන්නේ එයාගේ කේන් සටහන අනුව තියෙන හොඳ නරක ලෙඩ රෝග කරදර බාධක එයාට ජීවත් වෙන්න ඕන විදිය නමුත් ජීවත් වෙන්න සිද්ධ වෙන විදිහ එයාට හම්බෙන අය කෙනා මොන වගේ කෙනෙක්ද කේන් සටහනේ එතකොට එයාගේ තියෙන විවාහ මොන හරි දෝෂ තියෙනවද එයාට ගැළපෙන්නේ මොන වගේ කෙනෙක්ද එතකොට එයා තෝරගන්න ඕන මොන වගේ කෙනෙක්ද එයා ඉන්න ඕන කොයි විදිහටද විවාහ වෙලා එතකොට හැම දෙයක්ම පැහැදිලි කරලා දෙනවා මේ යන එන කාල සීමාවල ඔක්කොමත් එක්ක එතකොට මේ පිරිමි දරුවගේ කේන්දරය ගැන බලන කෙනෙකුට මේ ගැහැණු දරුවගේ පැත්තෙන් දෙමාපියන් හෝ කාට වුණත් එහෙනම් මේ පිරිමි දරුවා මෙන්න මේ වගේ කෙනෙක් එතකොට යාව එහෙනම් අපේ කෙනාට තමයි හරියන්නේ නැත්නම් හරියන්නේ නැහැ ඔන්න ඒ කාරණාත් එක්ක හැම දෙයක්ම තේරුම් ගන්නවා හැබැයි වල පොරොන්දම් පරීක්ෂා කරන්න ගියාම ওই දේවල් කියවෙන්නේ නැහැ 150යි 60යි හරි අවුලන්නේ නැහැ කසාද බඳින්න ඉතින් මැදට ටික කාලයක් ගියාම වෙන දේවල් හොයාගන්න බැහැ ඉතින් මෙන්න මේක තමයි අත්‍යවශ්‍ය තත්ත්වේ ඉතින් මෙන්න මේ නිසා මේ හැම දෙයක්ම පැහැදිලි කරලා දෙන්නේ ඔයාලගේ විනාඩි දැන් 27ක් ඔයාලගේ ජීවිතේ නාස්ති වෙලා ඇති මින අවසන් වෙනකම් බලපු කෙනෙකුට පැය භාගයක් කියලා කියන්නේ හරි. ඔයාලගේ විනාඩි 27ක් නාස්ති වුණා. ඒ වගේම තමයි ඉන්ටර්නෙට් පැත්තෙන් බලුවොත් එහෙම රුපියල් 20ක 30ක 50ක උපරිම 100ක ඉන්ටර්නෙට් නාස්ති වුණා වෙන්න පුළුවන්. හැබැයි ඔයාලගේ ජීවිතේ විවාහය කියනක ඔයාලට තීරණය කරන්න තියෙන වැදගත්ම කාරණේ ජීවිතේ හැමදාම දුක් වෙන්නත් ඉඩ තියෙනවා. හැමදාම සතුටින් ඉන්නත් පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඒක හොඳින් තේරුම් ගන්න ඔයාලට මේ කවදාත් මේක වටිනාකම අඩුවක් වෙන්නේ නැහැ. කියන්නේ මේ වීඩියෝ එකේ වටිනාකම ඔයාලට මිල කරන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද ඔයාලගේ ජීවිතේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට හොඳ තීරණයක් ගන්න පුළුවන්. ගොඩක් අය ජීවිත කාලෙම උසාවියල නඩුවලට එහෙම නැත්නම් දික්කසාදන වලට එහෙම නැත්නම් මොන හරි වෙන යම් විදියක මිල මුදල් ගන්නවා එහෙම නැත්නම් ඒ වගේ යම් කිසි ගැටලුවක් එක්ක නඩුවක් එක්ක තමයි ජීවිතේ ගත කරන්නේ. එහෙම නැත්නම් හම්බ කරන සල්ලි අනික් කෙනාට දිදී ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව නිසා තේරුම් ගත්තට පස්සේ ජීවිතේ විවාහ වෙලා ජීවත් වෙන්න පුළුවන්ද බැරිද කියන කාරණේ වලට සතුටින් ගත කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක පමණටත් වඩා පැහැදිලි කිරීම කරලා දුන්නා. ඉතින් කාලය ටිකක් ගත වුණා විනාඩි 15ක් 20ක් තමයි මම ප්ලෑන් කරේ. නමුත් ඊට වඩා කාලයක් ගත වුණා. ඒ වුණාට මම හිතනවා ඔයාලට මේක අතිශයම වටිනවා. මොකද කෙනෙකුගේ ජීවිතේ විශේෂයෙන්ම පිරිමියාට එහෙම ලොකුවට එච්චර අවුලක් නැහැ. කසාද බැන්දා කියලා නැතයි කියලා අඩුවක් වෙන්නේ නැහැ. මොකද තම ගැහැණු දරුවෙකුට ගැහැණු ළමයෙකුට ඒක ටිකක් කරදර වෙන්න පුළුවන්. සමහරක් කරාට ජීවිත කාලෙම දුක් විඳින්න සිද්ධ වෙනවා. සමහරක් කරාට දරුවන් ලැබුණාට පස්සේ දරුවන් එක්ක තනි වෙනවා. මගේ WhatsApp message දෙක තුනක් තියෙනවනේ, number දෙක තුනක්. ওই number දෙක තුන ඕනතරම් message දහස් ගණන් ඇවිල්ලා ඇති. ඉතින් මට බලා ගන්න වෙන්නේ නැහැ. සමහරක් කරාට මම නොමිලේ කේන්සටම් පරීක්ෂා කරලා යවනවා. ඉතින් ඒ වගේම තමයි එයාලට උපදෙස් දෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලට මම පැහැදිලි කරලා කියන්නේ පුළුවන් තරම් මේ දේවල් ගැන චුට්ටක් හරි
අවෝධයක් යොමු කරගන්න. මොකද දෙයක් වුණාට පස්සේ මේ දේවල් අපව වෙනස් කිරීම ලේසි නෑ. මොකද කේන්දරයක් බලලා අපි කියන්නේ කෙනෙකුගේ ජීවිතේ වෙන්න පුළුවන් දේවල් ඊට පස්සේ වෙන්න විය හැකි දේවල් ඒ කාල සීමාව තුළදී නොයෙකුත් ආකාරයේ උස්පහත් වීම තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක ගියාම වලට ජීවිතේ හරිම ලේසියෙන් තේරුම් ගන්න. මොකද සමහරක් අපි දන්නවනේ කසාද බැඳලා ඊට පස්සේ පොඩි කාලේ හටවලට ගිහිල්ලා දුක් විඳිනවා. මහත්යගේ වැඩකුත් නැහැ, නෝරගේ වැඩකුත් නැහැ. සමහරක් වෙලාවට දරුවෝ පැත්තක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ඕනෑම කෙනෙකුට මොහොන දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක කලින් තේරුම් ගත්තොත් එහෙම මගහැරීම නැත්නම් බේරෙන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා ටික තමයි මම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා හැමෝටම පැහැදිලියි කියලා. ඉතින් මේක කලින් මම පැහැදිලි කරන්න නැති වීඩියෝස් වල සැරෙන් සැර එක එක වීඩියෝස් වල, නමුත් අද සම්පූර්ණ වීඩියෝ එකක් විදිහට අරගෙන ආවා. ඊගාට අරගෙන රැකියාව සම්බන්ධ ගැටළු වලට කොහොමද බලපාන්නේ කියලා. හරි, ඉතින් කාට හරි මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය වුණොත් එම මම අංකයක් සඳහන් කරන්නම්. 076 40 41 484 කියන අංකයට WhatsApp message එකක් දාන්න. ඉතින් WhatsApp message එකත් එක්ක ඔයාලට පුළුවන් ඔයාලගේ උපන් වෙලාව හරියටම සඳහන් කරන්න. උදේද දවල්ද කියන කාරණේ, ඒ වගේම තමයි උපන් ස්ථානය සඳහන් කරන්න. උපන් ඉපදලා තියෙන මොන ගමේද මොන පළාතේද කියන එක. ඒ වගේම තමයි ලග්නේ දන්නවනම් ලග්නේ සඳහන් කරන්න. ලග්නේ සඳහන් කරන්න කියලා කියන්නේ ඒක හරියටම ඒ ලග්නේද කියලා දැනගන්න ඕන නිසා. මොකද සමහරක් කාලවල හැදුවන් පස්සේ කටක ලග්නේ කියලා දාලා වෙනවා. අපි හදනකොට සිංහ ලග්නේ වත්ත වෙන ලග්නයක්. සමහරක් කාලාට උදේ කියන එකට රෑ කියලා දාලා වෙනවා. එතකොට වෙන ලග්නයක් වෙනවා. ඉතින් අන්න ඒ නිසා හරියටම දාලා වන්න. එතකොට ඔයාලට මට පැහැදිලි උත්තරයක් ලබා දෙන්න හරිම ලේසි. ඔයාලා ආපහු කේන්ද්‍ර සතන් පරීක්ෂා කරන්න ඕන කියලා සඳහන් කරා වුණා නැත්නම් මම පැහැදිලි කරලා එවනවා. එතකොට මට පුළුවන් කවුල් අවුලක් නැහැ. ඔයාලට කේන්ද්‍රේ ලැබුණ පස්සේ සල්ලි ගෙවන්න පුළුවන්. ඉතින් ඒ වුණාට ලැබිච්චයට එහෙම මුදල් ගේපුවාට මම මුලින්ම අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම තමයි මෙහෙම දාලා තිබුණොත් එහෙම මට පැහැදිලි කිරීමක් කරලා දෙන්න හරිම ලේසි. ඉතින් සමහරක් වෙලාවට කේන්ද්‍ර සටහනේ ෆොටෝකොපියක් කොටුවේ නැත්නම් ෆොටෝ එකක් එවනවා. ඒක ඔෆ්ලයින් ගියාම පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා සමහරක් වෙලාවට අර සල්ලි දීපු කෙනාට උදව් මම බලද්දී ආපහු මම ඔන්ලයින් ඉන්නේ නැති නිසා ඒ වෙලාවට ඒක මගේ හැරෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ටයිප් කරලා මැසේජ් එකක් දාලා එව්වම ඔයාලට හරිම ලේසි. ඒක බැකෙන්නේ නැහැ. ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ කාරණාවට මේ මැසේජ් එකට WhatsApp එකට අංකයට සඳහන් කරන්න. ඉතින් සමහරක් කරලා මේක normal phone එකක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. හැම වෙලේම මොකද මම සිග්නල් වහගෙන කේන්දර රෙකෝඩින් කරන නිසා. ඉතින් ඒ හින්දා ඔයාලට තේරුම් ගන්න හරියට පැහැදිලි විදිහට මම පැහැදිලි කරලා දුන්නා. ඉතින් එහෙනම් මම නැතර වෙන්නම්. හැමෝටම ජය වේවා. ඉතින් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහලා එවන්න. එක ගැටලුවක් නැහැ. මුදල් තියෙනවද නැද්ද කියන කාරණේ මට අදාළ නැහැ. මම පුළුවන් හැම කෙනාටම උදව් උපකාර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් විදිහට මගෙන් උදව් උපකාර ලබා ගන්න පුළුවන්. එක සතියක් යන්න පුළුවන්, සමහරක් වෙලාවට දෙකක් යන්න පුළුවන්. හැබැයි උත්තර අනිවාර්යෙන් මෙවනවා. ඒ නිසා ඔයාලට මගෙත් එක්ක හිටියොත් ඔයාලගේ ජීවිතේ හොඳ පැත්ත තීරණය කරගන්න, ලේසි තේරුම් අරගෙන ජීවිතේ සාර්ථක කරගන්න අවස්ථාව ලැබෙවි. එහෙනම් හැමෝටම ජය වේවා.